රසාන ස්වාමීින් වහන්සේ නිරාගමිකයන් බුද්ධිමත් ප්‍රශ්නයක් කියා සිතමින් තැනතන අහන බොලඳ ප්‍රශ්නයක් ඔබහන්සේගින් අසා වඩා නිරවුල්ල දැනගැනීමට සිටනේ. ඉපදීම දුකාක් ඉපදීම තමයි මෙ හැමදේටම මුල කියමින් සිංහල බෞද්ධයන් ඇයි තව තව දරුවන් හදන්නේ මේ නිරාගමිකයින්ගේ ගැටලුවය. ස්වාමින් වහන්ස නිරාගමකයින් කියන ආකාරීට ජාතිය සේ කිරීමට මෙතරම් පහසු ක්‍රමයක් තිබියදී. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය පටිච්ච සමුප්පාදය සූවිසි පත්්‍ය වැනි ගැඹුරු ධර්මයක් ඇහි අපට දේශනා කළේ. නිරාගමිකයින් කියන ආකාරයට දරුවන් සෑදීම නතර කිරීමෙන් ජාතිය සේ කර හැකිද. නිරාගමිකයින් කෙරෙහි අනුකම්පාවින් මේ පහදාදින සේක්වා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස කියලා. සත්ෘස පංවත්නී නිරාගමිකයින් මෙිච්චර මෝඩිියෝද. නිරාගමිකයින්. මෙචරම අල්පනනක් ඒ ඥානයක් ඉතාම අවමට්ටමකින් තියෙන පිරිසදද. ඒන මෙච්චර මන්දපුද්ධිකද. මොකද මනුස්සමවකසේ නැතිවනාට අන්ඩජ ජලාපුජ සංසේදචූ උපාතික විදිහට තව කොච්චර උපදීමන තැන්ති නොහද. ඉපදීම නතර කරනව කියලා තමන්ග කුසේ ඉඩ නොදීමෙන් ඉපදීම නතර වෙනව කියලාද ඒ නිදාගමක කියයෝක් කියන මෝඩියෝ හිතන්ගඉන්න. පින්හන්ත දුහේ පුතේ නිරාගමිකයන් කිය නෑ මෙච්චර මෝඩද. මෝඩකමේ උල්පතාක් දැන් හිතන්න ඔය දරුව හොඳට උපත කිව්හාම සියලුම දෙවියංගි මිනිස්සුන්ග බ්‍රහ්මයින්ග සතරාපාගත ඇත්තන්ගේ හැමෝගේම උපත්තිය තම උපතකේරක යන්න. ඒ හැමෝමි ඒ තැන්වල පහලවීම මේ භවේ තියෙන කිසිවා එතින්ට නොගී අට සිතධාතු පරම්පරාවේ කර්මපිපාක විදිහට සත්වයෙන්ගේ පහලෙවීම සිද්ධ වෙනවා. යා තේසන් තේසන් සත්තාානන් තම්ිතම්ි සත්ව නිකායේ. ජාති සංජාති ඔක්කන්ති අභිනිස්් බන්ති, කන්ධානම්පාතු භාවෝ ආයතනානම් පටිලාපු අයං උච්චතාව උසූ ජාති. නිරාගමකයින්ට මේකකිව්ුවටික තේරුම්ගන්න අමාරිවෙේ. නමුත් අපි උත්සාහකරම ඒ අයට අල්පනුවනක් යි තිබ්බොත් මේ තීරුම් ගන්න පුලුවන්කම ලැබේවා කියලා. ජාතිකයන්නේ යම්කිසි තැනක ප්‍රතිසන්ධී විඤ්ඥානය පහලවීමත් එක්ක පංචුපාදානස්කන්දයේ පහලවීම. බිත්තරවලීංගුපතින වනං ඒ බිත්තරේට ගරභාසයකී මිනිස්සු මීියෝ වගේ සත්තුවන්ගේ ඒ ගර්භාසිය උපත්දනවනම් මව රුතු වෙලා මවුපියන්ගේ සුක්කඩීම්බ සංශේචනයන්ට ඇ ඒ ප්‍රතිසන්ධ විඥානයේ බැස ගැනීම කියන ඒ කලරූපයේ පටන් ගැම්ම කියන ජාති අවස්ථාවත් සංජාති විදිහට ඊට පස්සේ ය තලතෙල් පැහැට තියෙන පලවනි සති ඉම් පාස දෙවන සතිය වගේ වෙනකොට ලේපාටට හැල්ල තුන්වැනි හතරවැනි සති පහු කරගෙන ඉන්පස්සේ ඇ හැත්තෑ හත්වඇදින ආර්ත්‍රය වගේ වෙනකොට චක්කුවිඤ්ඥාන ආදයේවට පහලි වෙන්න සුදුසු ප්‍රසාදරූපටිකත් පහලෙ වෙලා දාහතර වැනි සතිය වගේ වෙදි මොලයත් කියයාකාරයේ තත්වයට පත්වෙලා නොමීරූ ලදරුවාගේ අ මුල්ම අවස්ථාවන විසි දෙවන සතිය වගේ අවස්ථාත් පහු කරල ඉන්පස මීරූ දරුවයෙක් වෙලා අට ආයතනාදී ඔක්කෝම පහලි වෙල්ලා හොඳට වැඩුණුමීරූ දරුවයෙක් විදිහට කරමජ වායෝධාත්වේ තල්ලව ිලව උපත්තිය ලබන. ජාතිකයන කතාව ඒ දන්න නැහැ. මේ අන්ඩේ ජලාපුජන තව සංසේ චෝපාතික උපත්තිය තියෙනවා. එතකොට උපත්තිය කියලා කිව්ව හාම මේ මනස්ස මවකුසේ අවස්ථාව නොදීඳීමෙන් උපත්තිය නතර වෙනවකි වුව ඒක මොන තරම් මෝඩ කතාවත්ත. උපදීන්න තියෙන ඒ අදාලාගේ මවකුස විතරද මිනිස්සුනු මේ බෞද්ධයගගේ මවකුස විතරද උපත්තය ලබාන තියෙන්නේ. තව කොච්චර අවස්ථාතියනවද. අන්න ඒ. මෝඩකමට ඔය පිළිතුරු දෙනා අත්තරේ ඒකතාව මෙහෙම පැහැදිලි කරන්නත් තෝනෙ. පින්වන්ට දුවේ පුතේ ගීජීවිතයේ ගත කරන ඔබ දරුවන් හදන්න. කිසිම බාධාවක් නැහැ. ඔබට කැමති විදිහට දරුවන් හදන්න. එක්ක නෙද්ද නෑ දෙන්නේෙද්ද නැහැ. තුන්ද නෙද්ද නැහැ. විසාකා මහෝ පාසිකව සෝහන් වෙලා හිති දරුවූ විශ්ක්්‍යතය ලැබ වගේ ඔබට. ආර්ථික හැකියාවන් තියෙන ොනන් දරපදන්න. ඒ හදන දරුවන්ට කන්න බොන්න දීල රැකවනේ දෙමින් ඒ කටයුතු කරනකොට අ මවපියෝ දරුවුවෙන්වෙන් කළ ුතුදේවා සිංහාලූවාද සූතයේ දේශනා කළ තියෙන්නේ ඒ විදිරි උතුකවවාකීමම් කරමින් කටයුතු කරනකොට මංගල සූතයේ කවුන්ති සට පිළිපඳන්න. එවගේම ධම්මික පරා ්‍යගපච්චාදය සූත දේශනාවල තියෙන කවුණවනුව කටයුතු කරන්න. වෙලාවකවා සතුන් මරන්න එපාසොරකන් කරන්න එපා කාමේවාදවා හැසිරවෙන්න බොලු කියන්න කිය ලාම් කියන්න සැපාස වචන හිස්වර්තන දැඩිලූබී කීන්තිය මිත්‍යයා දුෂස්ටික කියන කායකර්මතුන වචීකර්මහතර මනෝකර්මතුන රැස් කරගන්න එපායිකෙන් අකුසාසි ඇැතිවෙන්න. තමන්ගේ දරුව මුල් කරගෙනත්. කවුණාවම අයිතියාදී ඇතිකරගෙන ප්‍රයෝජනාදිය සලකා කටයුතු කරන්න පින් රැස්සෙනවා. ඒ දරුවන්ට කල්්‍යයාන මිත්‍රුව වෙන්න. පිින්පවූ කියරදීලා යහපත්මාර්ගී පිහිතන්න. ඔබට ඒ ඇතිවන කුසාසිත්වට පින් හත්වෙනවා. ඒවගේම ඒ යැ කලනිමිතුරම් පිරිසක් කරගන්න. ඔබට සසරින් එගොඩවන ගමන්ට උපක හරයක් ලබෙනවා. ඒවගේම ඔ ඔබේ දරුවන් එ සසරින් එගොඩ වන ගමන්ට ආර්්‍යස්ථායක මාර්ගයේ පිළිපදින්න. ඒක ඔය ඇත්තන්ට අතිසේම මහෝපකාරී වෙනවා. සිව්නක් පිරිසේ ඔබ ඉන්නේ උපාසක පාසිකා තන්තුර තුළ. උපාසක උපාසකාවන් වන ඔය ඇත්තන්ට පොළුවන් පින්වර්නි කාමහි වරතවා හැසරෙන්නේ නැතුව කාමභෝගී ජීවිතය අපූරුවටිගෙවන්න. ඔය ඇත්තන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහට කටිරුතු කරන්න. එතුකොට නිරාගමිකයෙන් ඔහොමකි වුවට ඔය ඇත්තන්ට දරූහදදලා. දරුලොකුම් හත් කරගෙන දරූ කල්්‍යානමිත්ත පිරිසක් බවට පත් කරගෙන සසරී ඉගුට වන ගමාන්ටිය එක විදර්ශනාවට අරමුණු නංවන්නත් ඔබට පුළුවන්කම ලැබෙනවා. ජාතිය සේකර්නව කියන්නේ උප්පත්තිය ලැබෙන්න අවස්ථාව වලක්වනව කියන මෝඩකතාව නෙමි. ජාතිය සේකර්ණවක් කියල කියන්නේ පංචුපාදා නස්කාන්ද කතාව සම්පූණීම නිමාකරනව කියන එකට. දුක්ඛ කියන වචනයට තීරුමත් තියෙනවා ද කියල කියන්නේ පිළිකුල් කළ යුතුයි නින්දා කළ යුතුයි කියන එක. එතකොට කහ කියල කියන්නේ හිස් සාරයක් නැහැ කියන එක. දුක්ඛ කියල කියන්නේ පිළිකුල් කළ යුතුයි නින්දා කළ යුතුයි හිස් සාරයක් නැති හින්දා. දක් කියල කියනවා එ එකකට මොනවද මේ පිළිකුල් කල යුතු ොවද මේේ නින්දා කළ යුතු මොනවද මේ හිස් ඒ වෙන මොනවත්න පංචිපාදා නස්කන්දේ ඔය බුදු දහමතුළ උගන්න්නේ දුකයි දුකයි දුකයිකර මේ සාමාන්‍ය සැපදු කතාවට අරගෙන ඒඇයි කියන්නේ බුදුදහම තුළ සියලුම ලෞගෙක සම්පත්වවිදින්න ලෝකෝත සම්පත්විදින්න තමන්ගේ කරම වැඩ පිළිවෙල ඇත්ත එක්ක ලැබෙන විපාක ධර්මත්යේක ආර්්‍යෂඨායක මාර්ගය අනුවම ලෞගෙක ලෝකෝතර. ම්පත් ලබන්නේ යන මාර්ගය ගැන තේරුම් ගන්න බැරි වෙලා. ඉතින් ඒ ගැන අනුකම්පා කරන්න ඇත්තෙම් ඒ අය ගැන අනුකම්පා කරන්න පින්වන්ත දරුවනේ ඉපදීම දුකක් ඉපදීම දුකක් යන පංචිපාදා නස්කන්දය කියන පිළිකුල් කළ යුතු නින්දා කළ යුතු හිස්සාරයක් නැති මෙන්න මේ ස්කන්ද පහි. පහලීම දුකක් ඒස්කන්ධ පහහි වැඩ පිළිවල නැති කළ දාන්න ඕන ඒකට කෙලසුන් අසන්න වෙනවා කෙලෙසුන් අසන්න නන් සිවුවනක් පිරිිසට ඇතුලත්තටයුතු කරන්නට ඕනි ගහි පින්වන්ත ඔය ඇතු දූදරුවන් හදාගෙන ඒ කටයුතු කරන ජීවිතේ පින්කමක් බවට පත්කරගන්න. ඔබ වගේ දරුවන් හැදුවී නැතිවුණට සංගරත්නයක් දරුසිනි හසින් පිරිසක් රැක බලාගන්නවා. බුදුරජාණන් වහන්සේ සංගරාත්නයට දේශනා කලා පැවිදිසිස්සයින් ඇති කරන්න ඒසිස දරුවන්. තමන්ගේ දරුවන් හා සමානව සලකමින්, ඒ දරුවන්ට දක්වනා රැකවණය ආරක්ෂාව ආදිය ඇතුව කටයුතු කරන්න කියලා. සංගරත්නයක් දරුවන් හා සමානව සිස්ස දරුවෝදි හා කටයුතු කරනවන ගිහිතීවිතේ ගතකරන ඔබ. දරුව හැදීමේ ඇති වරදමොකක්ද. ඉතින් සිංහල බෞද්ධයෙන් ඇයි තවතවත් දරුවන් හදන්නේ කල්්‍යයාන මිත සේවනය ඕන. ඒවගේ බොහෝම සත්පුරුසියෝ ගොඩක් ඕන. පින්කර ගන්න හොඳ අවස්ථාවක් ඕන. ඒවගේ තමන්ගින් නුවන මුහකුරා යනකම්ම. තමන්ට ඒ නුවන මුහකුරා යනගමන්ට උපකාරක ධර්ම ඇතිකර ගන්නත් පුළුවන්කම ලැබෙනවා. තමන් ජීවත්තන පරිසරයේ මිත්‍යාදුෘෂ්ටිකෝ පිරිලා. මඟපල් ලබන්න බැරිතත්වයට පත් එන්න ඇතුව අට තමන්ගෙන්ම ලැබෙන ඒ පරම්පරාව සම්්‍යා දුෘෂ්ටිකෝ වෙලා කලයාන මිත්‍ර පරිසරයක් කරලා බොහෝ දෙනාගේ හිතසෝ පින්ස කටිුද සලස්සන්නක් පුළුවන්. ඉතින් සිං අල බෞද්ධයෙන් දරෝදිින්ත්තුන්දනෙක් නෙමේ දරුව විශසක්තියක් කදාන පුළුවන් ඒකත් ඔබට පින්කමක් බව. පත්වෙනවා. ජාතිය සේ කර්නව කියල කියන්නේ පංචිපාදා නස්කන්ද වැඩපිළිවල සම්පූර්ණයම නිමා කරලදාලා සම්පූණයම කෙලෙසුන් අසල සසර පැවැත්ම විනාස්කරණයක මිසල් උපපත්තය ලබන්න තියෙන එක තැනක අවස්ථාවක් අහිමි කිරීමනෙමි ඒ වගේ අවස්ථා ඕන තරන්තියනව කියලා. ඔය මෝඩ කිසිදුඥානයක් නැති. බුදු දහම ගැන අල්ප දැනුමක්වත් නැති විද්‍යාව ඉක්මවාගේ මහා විසාලය. සත්‍ය කතාන්ද රේසියල්ල පෙන්නන ඔය මස්සහට කං ඇස්සල් කං ආදයට විතරක් මේ ඔය ඉන්දීය බද්ධ වුණුකානාවලට විතරක් සීමාවෙන් නැතුව. ඒව ඉක්ම ආග්‍ය සියලුම කවුණුකානා ඔක්කොම පැහැදිදුවම දේශනා කලතියෙන බුදු දහමේ කියලා දන්නේ නැතිකමටයි නිරාගමකින් ඔහ වගේ මෝඩ කතා කියන්නේ. ඒවගේ මෝඩ කතා කියන අයව අපි ඇස්ුරින් ඈත්කණක වඩා සුදුසුයේ.